Abio. කව තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නම ස්කාරය වේවා නම උබදධහය තවත් වාස නවන්ත දවසක් අපි හ මෝට මුදා වෙලා තියෙනවා තින් උදාබුණු දවස තෙරුවනි අනන්තතාශිර්වාදයෙන් ඔබ යපත් සිතින් කරන කියන වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන තෙරුවනි අනන්තාශිර්වාදය බේජීවිතයට සමීප වෙන වාස නවන්ත දවසක් වෙනට කියෙලා අපි ප්‍රක්ශනා කරනවා අපි අදත් සූදානුම මේ හභියෝග්‍ය සඳහම් කතිකාව ආරම්භ කරන්න. ජිවිතේ කියලා කියන්නේ අභියෝග රැසක් කියලා පිහැමෝම දන්න කාරණාවක්. ඇතැම්විට දුක වේදනාභ නිසා අභියෝග ඇතිවෙනවා. කෝපේ වෛරය ආශාව මෙන්න මේ වගේ හේතුනිසා ජීවිතයට අියෝග ඇතිවෙෙන පිළිබ. සර්ලෝමකිව අපිළඟ තියෙන කෙලෙස් සහගත බව නිසා ජීවිතයට එන අභියෝගබල යම් වැඩි ස්වභාවයක් තියෙනවා. සමහරු ඉතා සාර්ථකව අභියෝගබලට මහුණදී ජීවිතේ ජයක්ප්‍රහණී කරනවා, තවත් සමහරු එවා ජයකත්ත නොහැකිව ජිවිතින් පරාචය වෙනවා. ඉතින් ජීවන ගමනේදී මෙසේ ඇතිබන බිවිධාකාර අභියෝග ජායකන්නට නම්, ඒවාට සාර්ථකභ මුොහුණ දෙන්න නම් ශක්තිමත් සිතක් අපිට අවශ්‍ය වරවා. එවැනි ශක්තිමත් බවක් ශක්තිමත් සිතක් ඇති කරගන්නට ඔබට නිවැරදි මඟ පෙන්නීමක් කරන අභියෝගේ සදම් කතිකාව දත් අපාරම් කරන්න සූදනම් අද දවස්සේදී තොබාපකිෙහි ඉතාමත්මානුකම්පාවෙන් ලක්වරු ගුවන්නදිලි මැදිරියයට වැඩම කරන්නට යෙතුනා හම වුුණාාව භහාවනස්සපුවාසී වගේම ශ්‍රද්ධා මාතිචාලයේ නියෝච්ච අනුසාාසක අප පින්නත් ස්සාමත් වහන්සේ පළමුකට අපයඔ වහන්සේ පාද නමස් කාරපෝරකබ පෙරිිකන්නු ලබනවා. සාදුසාදුසාදු එති අභියෝගය සදහම් කතිකාව සමගින් සම්බන්ධ වෙන ඔබ දන්නවද නියදවස්සේ අපේ. ැවීමක් පිළිබඳපු මුලික වශයෙන් තොරතුරු සාකච්ඡා කරයි තමයි සල්ලාලකමට ඇබැහිවීම කියන කාරණාව. විෙනත් ස්වාහමෙන් වහන්සේ අපිට මනාකොට පැහදිලි කරලා දුන්න මේ සල්ලාලකමට ඇබැහිවෙන්නේ ොද ද්ගලයෙකු ඇතියි ආදීනමන වගේද මෙන මේ කියන කාරණාවන් පිළිබඳම අපි මෝලික වශයෙන් හඳුනා ගැඩීම කියදවසේ සිද්ධ කලා. එදකොට පින්නත් සාවාමි්‍යන් අපි වැඩසට නවසන් කරනලාව කිය කොහොමද පුද්ගලයා සල්ලාලකට ඇබැහිවීම තුළ පරිහානියට යන්නේ කියන කාරණාව පිබඳව. අද අපි ොතර සාචක්්චා කරනවා කියලා. ඇතින් අදදවස්සේද පිනත් සාමිත් වහන්සේගේ අපි පළමුකොට දැනගන්නට කැමති. පින්නත් සාමිත්් වහන්සේ යම් කිසි කෙනෙක්. කිසි පුද්ගලෙක් අල්ලකමට ඇබැහිබෙලා ඉන්න නම් ඔහුගේ ධනය විනාශයට යන්නේ කොමද කියනකාරණාපපිට පැදිලි කරලා දෙෙන බිනත් සමිල් වන්ස. ඒ භාග්‍යවතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේන මස්කාරයේ වීවා ගුරදීත්තම කල්්‍යාන් මිත්‍ර පින්නත් ලොක සාමීන් වහන්සේට අපගේන මස්කාරය වවා සාසා ඕපිනත් මදුරංගමහි අපි කතා කරමින් හිටිය ඒ ජීවිතයේ විවිධාකාර අනිසි සම්බන්ධතා එම. අනුසුදුසු ඒවගේ පිරිහීම පිණිස පවතින කාන්තාවීවා පුරුෂවේවා යම් සම්බන්ධතාවස්සේ තමග ජීවිතයට වෙන හානිිය එ බිප්පත්ත පිළිබඳව මෙලොෝවශයනුත් පරලෝ වශයනුත් කරදරවලට විවේද වූ අපහස්ථාවරට බොහෝ දුග්‍ය හැටවරට මුහුණ දෙන්න වෙන අර්භුතියක් යන එමයි. අපි ඉස්සෙල්ලම මේ මහිතන්නේයේ කාරණයජ තීරුන්ගන්න ඕනි හැමකිනාගේමි හිත්වල තියෙනෙකක්න අනිමම කොහොමරි සැපයක් කරා ජීතය රැගෙනයන්න ඕනි එමයි දියුණුව කරා රැගෙන යන්නෝඕනි අභවෘධයක් ඇති කරගන්න ඕනිේ ඒ අහිංසක සිතවිල්ල බොහෝ දෙනකගේ සිත්තල පවතින එකක් එමයි. මෙතරජි තියන ප්‍රධාන ප්‍රශ්නි තමයි ඒ අදහසට අනුකූලව ජීවෙන පැවැත්මක් අපේ තියෙනවාද කියන එක එතුකොට ජීවන පැත් අනුව තමයි තමන්ගි සිතවිල්ල ඒ අදහස්ස ඒ සිහිනය සැබෑවෙනවද නෙද්ද කියෙක තීරණ රහමයි ඒක දැන් මේ වගේ දෙයක් අපි එතමකෝ ගින්නක් ඇවිලෙනවා ඒ ඇවිලින ගින්න නිවාගන්නට අපි පුදුමාකාර කැමැත්තක් තියෙනවා අපි හිතිං හිතනවා කල්පනා කරනවා අප ආසාවත්්‍යය න අනේ මේ ගින නිවන්නේ කොහොමද කියලා. හැබැයි අපි මේ ගිනට පිදුරය එකුතු කරනවා. වේ ලිච්ච දර කොලාදිය මේ ගින්නට දදා දදා පිතනවා අනේ ගින්න නිවේවා කියලා. එතුර එයා කොච්චර ප්‍රාර්ථනා කරත් කොච්චර කැමති වනත් එක ෂ්ටවෙන්න නැහැ හමයි. ඒවගේ තමයි ජීවිතයේ දියුණුව කැමති කෙනෙක් මේ සල්ලාලකම්වලට විවිධාකාරු වැරදි කාමසේවනය පැත්තට ඒ පැත්තටම යොමිලයින්නවනම් එයාට පිරිහහි මක් මිසක් දෙවුණුවක්ටන් සිද්ධ වෙන්නේ මොනුවන් දෙයා පිරිහන්නේ. එයා අධ්‍යාත්මික ගුණවගාවෙන් පිරිහෙනවා. කුස්සලයෙන් පිරිහෙනවා. පිනෙන් පිරිහෙනවා. ඒ වගේම බොහෝග සම්පත් ධනසම්පත් වලින් පිරිහවා. එකට හැමදීම පිරිහෙනවනම් ඇයි අපි මීදේවලට යොමු ඉන්න කියන ප්‍රශ්නයක් අපිට තියනවා පිරිහෙනවනම් බෝග සම්පතු තිනාසෙලන දන සම්පති තිනාසෙලාෑවන බං තැන් අපි අර මද්‍රවය ගෙන කතාකරද්දිත් කතා කලා එ ඒක භාගිතුන්හස පෙන්වා දෙන්නේ මෙහිම නිකක්නෙවේ මේ මහා ජල තටාකයක වැවක වාන්්ඩොරක් ඇරියවගේ. ඒ වගේ තමයි තමන්ගි හම්බ කරපු මිලමුදල් දනසම්පත් විනාශ වෙලා යන්නේ මේ සල්ලාලකමට එබෙ වෙලා තිබුණුත් ඒඇන්න නොහොබිනා අනවශ්‍ය සම්බන්ධතා ඔස්සි වැරදි කාම්සේවනිටි උමවෙලා තිබුණු. ඒදැන් සමහරවෙලාවට අපිට අහන් ලැබෙනවා මේ හරි පුදුමයිති සමහර තරුණු දුවල පුතාල තාම රස්සාහිම කරන්නෙත්නේ අම්මල තාත්තල අමාරුවෙන් හම්බ කල පුතීමේ ඔයාගේ වීදමට කියලා පුංචි මුදලක් දෙනවා එමයි ඒ දරුවක් මොකද කරන්න අර ැබිච්ච පුංචි මුදල සමරවෙලාට ඔන්න එක ගෑන්ලමට ෆෝන් කාඩ් ය අදදාාන්න නැත්තම් පිරිල්ලමේට ෆෝන් කාඩ යදදාන් ඒම නැත්ත නො ඒකුත්තු අනවශ්‍යදීවිදියට ඒ විය පැහැදම් කරනවා එමයි තාත්ත අම්මලට කිසිම අදහසක්නේ අපි මේ දෙනම් අතටදින පුංචි මුදලටමිදරුව මොකද කරන්නේ කියලා එනිසා සමහරයග සම්බන්ධකම් පවත්වගෙන යන්න මේ විඩුවේ හම තමන්ගේ මහසේ වියධන්තික කොහොමරි කවල් කරගන්න තමයි සමහර කාන්තාදරු පිරිළමයික් සම්බන්ධකම් ඇතිකරගන්න සහර පිළවෙ මයි සම්බන්ධකන් ඇතිකර ගන්නවා ඒ වකීම එමයි කාන්තදරු රවටගෙන තමන්ට අම දෙපැත්තරමික තියෙනවා එතකොට මේ මේ යම් කිසි විදදිියකට මේ මුල්වෙන්න ආශ්වාදයක්න එමසා. යම්කි ආශ්වාදයක් යම්කිසි වින්ධනයක් යම්කිසි හීන ඒ බොහොම මේවා වටිනා දේවල් කියන්න බැහැ. ඒ තුළ ලබන සතුට වින්ධනය ආශ්වාදය හරි හීන එකක් ලාමක එකක් යි. ඒ ලාම කාශ්වාදයට හීන රසේට ගොදුරුණ කෙනා තමයි තමන්ගේ ජීතයන් හැමපත් පිරිහිමින් පහලට එයාගි ජීවිතය ගමන් කරනවා මේ කරුණෙන් යට අත්මි දෙන්න බැරිනම් එම එනිසා භාග්‍යතුන්හන්සගේ දේශනායි පවතිනවා බෝග සම්පත්වල දන සම්පත්වල පිරිහීමට බලපානකාරණයක් තමයි සීල විපත්තිය කියන දේ මේ අයිතුවනි සීලිපත්තිය නේ කැනෙක් කායිකවත් වාචසිකවත් විවිධාකර දුෂ්චරිතය හැසිරෙන්ට පටන් ගන්නවා එමයි ඉට තව මේ තියන භයාානකම පැත්ව තමයි හරියට මේක සිද්ධ වෙන ද ඉස්සර ඒ ගොඩා සිද්ධවෙන්න තිබ අවකාශ ඩේ තමයි මේ නො ගාන්තා දරුව පිරිමි දරුවූ ඉදිරියේ ඔයාාව මම ආරක්ෂා කරගන්නවා ඔයාතමයි මගේ ජීවිතය කියල අදහස්ථීලා විදධ නුසුදුසු ආකාරයේ චායරූප වීඩියෝ හොමාර කරල ඒ ඔස්සේ බ්ලක්් මල් කරන පටන්ගන්න ඒමයි ඒ හරියට සිද්ධ වෙන දැම මේකට ඔන්න පුංචි කාරණයක් කියන්න මේට මෑතක කාලයට කලින් අපිට අසන්න ලැබන මංහිතන්නේ තරුණ දුවල පුතාලා ඉන්න අම්මල තාත්තලට මේක හරීයට වටිනවා. විශේෂිම සාමාන්‍ය පෙළ උසස් පෙළ කාලයේ දරුවන්ට සිද්ධෙන දරුවත හැමකිෙනාට නොවෙන්න පුළුවන් නමුත් සිද්ධ වෙන අවාසනාවන් තිරෙනවා. මොකක්දේ මේක ඇත්තටම මේ ඔය කොරුණය කල ගම්පා පැතිවල සිද්ධ වෙන කාරණයක් හමයිනේ උසස් පෙළ දරුවන්ගේ පන්තිවලට මේ ඔන්න මේ සම්පූර්ණ සැලසුම් කරලා කරන ක්‍රියාව එත රුසස් පෙළ දරුව ඉන්න පන්තිවලට ඒවනවා ඉස්සෙල්ලම කාන්තා දරුවයි කාන්තාක් එෙවනවා ඒකොල්ලු ඉගෙන ගැනනෙම ඉන්නෙන්නේ. ඒයාල එන්නේ යම් කිසිවිදිේට හො ලස්සන හොඳ රූපසු භාවිතියන දරුව බල්ල ඒ දරුත් එක්ක යහළු හිතමිත්‍රකම ඇති කරගන්නවා. ඒමයි මම මේක පැහැදිිරන්න ඇත්තර මේ කාරණය න කොච්ච කුටයි දෙ කියන අපි තේරුම් ගන්නට එයි ඉටස මේ කාන්තාදර ඔන්න කාන්තාව ඇැවිල්ලිවෙරලා අර උසස් පෙළ කරන දරුවතරරි ඔන්න ලස්සන කාන්තා දරූ බල්ල යාල එක් යම්ස. හිතවත්කක් ඇති කරග හ ඉරසුවය හිතවත්කම ඇතුළි අතරේ පන්ති අරුණට පස්සේ අර කාන්තාවගේ මේ මේ එ උසස් පෙලවයි සින්න දරු ඉන්නෙමි එ ඒ කාන්තාවගේ ඔන්න යම් කිසිදියට මිත්‍රවෙලා ඉන්න පුරුසෙක් කවුහරියනවා එතුරෙ දෙ අර පුරසියාවට පස්සේ අරයාගේ හම දෑම පන්තිවරලා යිද්දී පන්තියර එද්දී ඔය විදිරතුරර උසස් පෙල කරන දියනියත් දකිනවා දැන් තමන්ගේ යාළුවගමි යාලුවෙලා ඉන්න පිවිල්ල තම මේ ඉන්න කියල ඉට සිටික දවසක් දහස්කීපයක් ඔොම වෙලා ඊටවස් මොකද කරන්නේ අ අරය මහන්සි ගන්නවා මේ මම දන්න කෙනෙක් ඉන්නවා යාලු එක්කො අටම මේ හඳන්නල දෙන්නන් කියලා ඔන්න තව පිරිලමෙක්ක අර අනිත් ඇත්තර මුසස් පෙල කරන වයිසේ ද දීනයට හඳුන් අද කියල එ මේ යාලුවන් යාලු හිතමිත් කමටත හිතවත්කමට මේක වෙන්නේයි. එතවොට හැබැයි අර පිරිමිත් දෙන්නයි ඉටස් මේ කාන්තාවයි මේ තුන් දෙනම එක්ක කණ්ඩායමක් මයි. මොකද කරන්නය ඉටවස්්‍ය අර දියනිය රවට්ටගෙන ඇ අට තුන්දනාම ඔන්න කොහෙට එක්කරගෙන යනවා ඒම. ගිහිල්ල මත් පති දීල සමහරවෙලාට නොයකුත්තු මේ දේවල් දීලා ්‍රිංකවට කලවන්කර දැ හිතන්නේ තමගේ හෙලියත් එක් න යන්නේ ආරක්ෂාවත් දනවා ලතු ර දියන හිතන්නන්නේ ඒමයි ඊටවස්සේ නමුත් එහවුණමේ අර තුන් දෙනම යම කිසි කණ්ඩායමක් සැලසුන් සසාගත කණ්ඩායමක්. ඊට පස්සේ අර දියනයට මොනු හරි දීලිවර වෙලා ඔන්න ඊට පස්සෙන් නොකුත්ති දියට අර නුසුදු ජායාරූප වීඩියෝ අරගනිවර වෙලා පස්සේ ඔන්න කියන ඔයා අප බ්ලක්් මේ කරන මේවා ගෙදට්ටියාවනු මේ මොක දරේ හිතවත් මවස්ේ හොඳදර පව්ල විස්ත රක්ම හඳු දනග සල්ල දන්නවා ස කියල්ල දන්නවාද කාලයඇති ඇතුව චි නාස්ශ එතවට තමයි අර දියනියවෙන් දන්නේ ඔන්න දෙම්බංඟ මර වැටන කියලා ඊට පස ොකද කියන්නේ ඔයා අපි කියන වෙලාවට මෙන්න මේ අහවල් රූම්මකට යන්නඕනේ අහවල් තැනට යන්නෝන ඔයගේ මේ කලාස් දෙකාතර මේ වෙලාවතියෙන බව අපි දන්න හෙද ඔක්කෝ විස්තරගෙන. ඔයා මේ කලාස්සිකිවර වෙලාට මෙච්චර පෑගාන වෙලාවතයන ඊළම ක්ලාසික පටන් ගන්නක ඔයයා ඇවිල්ි වෙලා හවල් රූම්මකට යන්නඕනේ හවල් දිහයට අවල් පුරිෂත්තෙක් න්නන ඒකට අපිත්වට පුංචි ගණත් දෙෙනවා ඉතුරගාන් අපි ගන්නවා. ට පස් චර දීනය හිරවෙන හම පැත්තේම. දඒක ගෙදරටයවාගන්න තියෙන භයතතියනවා මේ ප්‍රසිද්ධයනවට තියෙන බයතියන. ඒ ඊටවස මේ අසරණ දියනුරු එකට කැමතියෙනවා. යි. ආං ඉබද සිරීට පස්සේ දන්නමනතුම උසස් පෙළ කරන යිසි දරු සමහටමින් මේ දුප්පත් පවුල ලයි නෙමේ ඒමයි. හොඳ වැදගත් සමරලාවට මේ දනවත් බෝග සම්පත්තියන පවුලල දියනවරු වගේ කුමන්ද්‍රනවලට අහුනවා. ඒයි. අහු වෙලා ඊට පස්සෙ පාසල් දෙැමි වාාසලයන වයසම් සසස් පෙල කරන වයසිම් අර පන්ති ගිහිලි වෙලා උදේ පන්තිය දැකින නතර කරන්නත් දේ එක්කෝ දාළ හිර කරනම් පෙහින්ද ඊට පස්ස ඔන්න ගියල්ලිවර වෙලා අර ලැගුම් හල්වල ඔන්න පැයක් දෙකක් ඉඳලා අර පුරිෂෝත්ත එක් ඉඳලා ඊටසි දිගට මේකට ඇබබැහි වෙන තත්වයකට පත් කරේ ර ලන්න මේක කොච්චර සැලසුන් සහගත්තෝ මිබදු දේවල් සිද්ධ කරනවාද කියලා . ඒනිසයි අපි කියන දැම්මි පන්ති යනවා කියලා මේ දියනූර අගෝට පස්සි සමහර අම්මල හිතනවා හවස්සෙන්න්න කලින් දුව ෙදරෙනවානි. හවස් වන්න කලින් පුතා ගෙදරෙනවනි එයාලට කරදරයක්ගනිට නැහැ කියනෙ. අපි අම්මල තාත්තල හොඳට තේරුන් ගන්නඕන තමන්ගේ දියනනිවරුන්ට පුතුනුවරුන්ට වර්දිීන්නේ රාත්‍රිකාය විතරක් නෙමේ හමයි. දැන් හැම ොහොතක මේ අනතුර තියෙනවා එතුරි ඒ විද්හම අනතුරක් දැ මේක ඇත්තරම ෆිසිකලියක මේ අන්තර්ජාලයෝ සිනිමි මේ පන්තිවලට ඇවිල්ල රවට්ටගෙන කරන්න හදන ස්වභාවයක් හක අපිඒ ඉස්සර හොඳරම තියෙන එකක්තම අර පාසලට ඉද්ද පාසලක තියෙන සොයාබැලීම කර නිනැහැනි අමතර පන්තිවල හමයි සල්ලන්සන් සමහට ඕන කෙනකුට එන්න පුළුව. තුර කොච්චර පරිස්සං වෙන්න ඕනෙද අ මේ කාණයේදමිය තරුණ දීනිවරු තරුණු පුතාලා එමයි පුතාලවත් එෙමර වට්ට ග අවස්ථා තියන . ඊළඟට ඒකාරණය මේ අපි තා කතා කළ ේුතු දෙයක් තමයි ඕකෙම තියෙනවා දැන් අනි පැත්ත අන්තර්ජාලයඔස්සේ. නතුර අන්තර්ජාලිඔස්සේ සම්බන්ධකම් ඇතිකරගෙන ඒ ඔස්සේ ආශ්වාදය ලබන්න පටන්ගරගෙන කිස්සම විදිහර දන්න අඳුනාන්නේ නැති ද්ගලයෝන්තර්ජාලය ස්සේ හම්බේච්චය මුණගහිනෙ හිල්ල අමාරුවටන පුත පුවත් පවාපිී ඕන තරන් ගහල තියෙනවා. නමුත් හැමතිස්ස ම අපේ හිත්තල තියෙනවා මට හිෙමිකක් එන්න නෑ. මම එහි මහුවෙන් එනෙහ. මම ඊට වඩා බුද්ධිමත්. ඔහොම හොම හිතන අයම තමයි ඇත්තර ඔයදදිවලට අහුුවෙන්නේ එම හිතන එක හිතනක මානතුරක්. හිතන්න ඕන එහම නමේ හැමම හිතන්න ඕනේ ම මෙබු සල්ලාා ලකම්වලට මෙබඳ දෙදවලට යොම වෙන ඉඩකඩක් මගේ අභ්‍යන්තරී තියනවා හ මගේ සිත සාම කෙලෙස් සුපහහිිත්තයි. එහෙම හිතන කෙනා තමනුත්තා රක්ෂාවනෝ පවුලත්තාා රක්ෂාවනවා තමන්ගේ දනසම්පත් බොෝගම්පත්තාආ රක්ෂාවන. තුට මේ හැම පැත් හැම තැනමතියන්නේ මූල්ල මේ වංචාවක් විදිරයට තමයි මේ දවලට දරුවන් යොමු කරගන්න තුට තමන්ගේ සම්පූර්ණ ජීතයක්ත් ඉතිරීම අනිපපැත්තකට හැරුණෝ විතරක් නෙමි ඔවුන්ගේ තියෙන සියලු දේවල් පිරිහිලා යනටත් ඒ කාරණය හේතුවෙනවා. ඇති ඒ විතර ම දැ හිතන්න බලන් සමහර පවුල් තියෙනවා තමන්ගේ බිරිඳඉන්නවා නැත්තන් ස්වාමැඉන්නවා දරුවෝඉන්නවා ඒ අයට තයට කණඩ බොන්න නෑ අනිසි සම්බන්ධකමක් ඇතිකරන ඒ සම්බන්ධකම පවත්වාගෙනයන් පුද්ධමාකාරී වීහැපියදන් කරනවා එමයි. දො තමන්ට හම්බෙන මිලමුදල දරුවන් ගෙනුවීන් තියෙන වීධංකරන්න තියන මිලමුදල භාවිතා කරන්නේ සම්පූර්ණයෙන්ම අ අනිසි සම්බන්ධකම් නුසුදුසු සම්බන්ධකම් පවත්වාගෙනයන් එක කොච්චර පහත්කාරණයක්ද කියන එක එඒයාට ඒ මොහොති වැටහින්නේ නෑ එ. හින්නේ නක මේ කොච්චරලාමක පහත් නීචකාරණයදි කියක තේරුන්යන් නෑ ආ ඒකත් එක්ක බලන්න තුවොට මොකද එබඳු සම්බන්ධකන් ඇතිව එ බහෝවෙලාට මේ ධනසම්පත්තියන පිරිස් එක්ක මයි එ එහෙම එකක් තියෙනවාන තැන් අපි මේ කියන්නේ ඇත්තටම මේ අභියෝග තමන්ග ආරක්ෂ කරගන්න ක්‍රමවීදේ එමයි තමයි සැබෑම ජීත තියෙන අභියෝග මෙ හැම දෙයක් අතරම තමන්ගේ කායික්‍රයා වචනය රැකගන්නක කියලන්න සමහර ස්ත්‍රීන් ඉන්නහා ඒ ස්ත්‍රීන්ට සතුටින් ඉන්න පවුලක් සතුටින් ගත කරන සමාජය ගත කරන අබු සැමියෝලක් දක්කට පස්සේ එයාට අභියෝගයක් වන්න කොහම මේ කඩන්න නොනේ කියලා. එහෙවිතන කාන්තාව ඉන්නවා. සහර පුරුෂයඉන්නවා පුරුෂයන්ට යම්කිසි විදර සතුරයෙන් සිතන පවුලත්් දෙක්වො තිතැන කහොම මේ කාන්තාව දැලේ දාගන්න ඕනේ කියලා හයි. ඊට පස්සේ එතුොර අභ්‍යන්තර කෙලෙස්වභාවේ හැමෝගිම තියෙනවා අර කොහොමද මේ ගින්න නිවන්නේ කියනෙ එක දන්න නැත්තක් රාග ගින්න ඇවිලෙන විදිහට නම් කටයුතු තමන්ගි වටේ සකස්ව වෙන්නේ එයා නොදැනුවත්තු අර පැත්තට ඇදිල යනෝ. ඉති එනිසා හරි හම්බ කරන දේවල් පිරිහෙන දොරටුවක්. එමයි හරිහම්බ කරන භෝග සම්පත් විනාසලෑන දොරටුවක් කිඉදියට තමයි භාගතුන් වහන්සේ මේ සල්ලාලකමට ඇබබැයිවීම කෙනෙක. ඒ පැත්තර නැබුරුවීම යොමුුවීම පෙන්වාදන්නේ. එමයි පිෙනත් සමෙන් වහන්ස පුද්ගලයාාව පරිහානියට ත් කරන්නේ කොහොමද මේ සල්ලාලකම කියන කාරනාව පිනත් ස්මිඩ හන්සසි බොහෝම කාරණෙකවා අප පිට පැහදිලි කරලා දුන්නේ ඇතුට පින්නත් වාමිට වහන්සර මඇතකාලීනව උදහරණය කරගනකරපු බෑදිලිකිරීම විශේෂ වයන් අපි අදන ය අම්මලතාත්තවලට මතක් කරන ඔබේ දරවා නිවසි පිටබන්නක යටද පිටවෙන වෙලාබිඳලා ගෙර එනකම්ම ඒ දරුවන් කෙරෙහි. අවබෝධයෙන් ඉන්න ඔුන් කරන්නේ මොනවාද කියන්නේ මොනවද කොහෙදයන්නේ කවරු එක්ක දෙයන්නේ ඒකාරණයයේ වයකක් දේ සහ අම්මලතාත්තලා? දරුවන් ගැන හොල බලනෙ දරුවන්ගේ යාලුවන්ගේ එහමයි දරුවන්ගේ යාලුවන්ගේතම හොල බල දැම්බල නරවගේ හළියක් කිටියයුත්තේම ඒ එ සමීප වෙන්න මේ දියනිය විනාස කරන අදහසින් ව හමයි. එතට හැමෝම් මේ යහළු හිත මිත්‍රාධීන්ගෙන් පමණක් දූයාදු කොහොමද පපේදුව පන්තියාවද පුතේ කොහොම ද අදදාපය පුතා පන්තිාවද එහෙම හොයල බැලීම කියනෙක්කම මත රඳාපවතින් එපා ස්සරගේ නමේ අද මේ තියනකුට අනතුරුදායක දීවල් රාශියක් මධ්්‍යී තමයි මේක හරියට ජීවිතය කියන්නේ මේ මදුරන්ගේ ඇත්තටම කටු ලැහැබක් මද්දී අනවගේ. එම සමනස. අපි පාරක් වැඩල තියෙනවා විශාල කටු ලැහැබක් මැද්දෙන්. එතුට අපි දන්නව කටු ලහබක් මැද්දී තම මේ යන්නේ අපි පරිස්සමින් යන්න ඕනේ කියලා. එ තුට හරි කල්පනාකාරී බවක් නුවනක් සිහයක් එග. ඕ දෙසනාඇතයන පරමේන සති නේපක්කේන සමනාගතු ඒකඇන්න බල පරාක්‍රමයත් එක්ක නිපක ප්‍රඥාවේ ඒ අවස්ථානුකූලෝ ඒ ඒ සුදුසුතැන්හි භාවිතා කරන සිහියත් නුවනත්තයෙන් නඕ එ සිහියතයන්නේ අර කල්පනාකාරී වාස කරන්න නුවන තියන්නේ ඒ මොහොතේ ගතයුතු තීරණය කොහොමද. බැහර කළ ුත්ත මොකක්ද ලංකර ගතයුත්තේ කව්ද ඕොක අඳුනාගන්න ප්‍රශ්නිතයන්න්නේ මෙම දාතු ස්වභාවයක් තියෙනනොඩ බලන්න පාසල් වල හිතන්නකු පාසල්වල ඔය සම්බන්ධකං වලට අනිසි සම්බන්ධකං ඇතිකරගෙන සමහල්ලාට ඒකට නැබුරුවෙන දරුවන්ට ඒ වගේම මිත්‍ර පිරිසත්තවයි එලාංුවෙන් ඒ මන්ස පාසල තියෙන නීට පස්සේ විශ්ව විද්‍යාලවල සමාජයේපවා ඒකට අපි කියන ලස්සන නමක් ධාතු ස්වභාවය කියලා ඒග පුද්ගල ස්වභාවයට එකතුවෙන්නේ ඒ වගේම සමිපක පුගල තොර දෙැ ඔය බොන්න එබෙහිවුුණ මද්‍රයවලට එබ ඒ වගේ යාලු කට්ිය එකතුේරවා මයි ඊළඟට සල්ලාලකමට අනෙකු අනික්සි සම්බන්ධතාවලට නුසුදු සම්බන්ධතාාවටමට ඒ වගේ කට්ටිය ක කියයාගවට එකතුවෙන හමයි ය සමහර පිරිසක්වන යාලට ක්‍රීඩා විතර එතර ක්‍රඩා කරන්නගමට ඒ ක්‍රීඩාවට සම්බන්ධ පිරිසම් එකතුවේෙනවා එමයි ඟට විහිලුත අලු කරමින් හි බොරුගී කියා වචනයෙන් අකුසල් කරන ඒයාලට ඒවාගේම කට්ටය එකතුේන ඔකට කියනෝ ධාතු ස්වභාවය කියලා ඒක මේ ලෝකයේ වලක්වන්න බැහැ එතුට දැන් තමන්ට තේරුම් ගන්න පුුවන් තමන්ගේ ස්වබභාවේ මොකක්ද තමන්ගේ වටේ ඉන පිරිසකි මයි මොකද තමන්ගේ ධාත ස්වභාවයට එක්කතම අනිත් පිරිස ඇදිල එන්නේ තමනු තේදෙස ඇදිල යන්නේ එ ස අපි බලන්න ඕනින් අපේ වටේ ඉන්න වනම් එබඳ සල්ලාලකම්වලට හුරුවවෙච්ච කට්ටියා තමන් ගඳනාගනන අනේහිෙනම් මගගේ නැබුරුවතියන මේ පැත්තර තමයි. ඔන්න වැලකන්න නිදහස් වෙන්න මාහන්සියක් ගැන්නුව නෙතකුට එනිසාර කටු ලැහැබේ යද්දී කටටුත් තියෙන බව ඇනෙන්න්න පුළුවන් බව කටු ඇනුරොත්මික විසවෙන්න පුළුවන් පැසවන්න පුළුවන් කියන අදහස දන්න කෙනා එයා හරි කල්පනාකාරී වෙනවා ඒ මාර්ග කටු ඇනන් නොගෙන යන්නටමයි. එකට අපි සබද්ධික වන්න වශ්‍යයයි කිය කාරනාව පින්නත් සාමි වහසයයක්ිට පැදිලි කරන්නේ. වෙලාබපු දැස්සන හයයි විනාඩී හතලිස් එකයි. අද දවසිත්තබ අභියෝගය සදහම් කතිකාව සමගින් සබන්ධ වෙලාහිනෙ. එක සසාමි නස වර්මාන පේ ශ්‍රී ලංකාවට අ අප දහන යොමු කරල බලපවාම අපිරට උසාාව ගණනාවක දිනකට නඩු. ඇවා බොහෝමයක් එ නඩු අතර මේ දික්කාසාධබීීම පිළිපඳව නඩු තමයි වැඩි වශීෙන්. ඇහින්නේ කියලා වර්ත පාන අපිට හන්න දකින්න ලැබෙනෝ එතකට ඒ දික්කසාද වෙන්න හේතුව වෙලා තියන්නේ මේ ස්වාමී පුරුෂයාගේ අනිසි සම්බන්ධතාවයක් සමහරපිට ඒමත්නතම් භාරාවගේ අනිස සම්බන්තාවයක් මේ එතුවර පවල් ජීවිත්තයක වෙන්න පුළන් උපරිමහානයන මේ දෙදෙනෙක් විරසක වෙනවා කියන එක ස්මි වවන්ස ඇතරම ඒ වගේ කොහොමද මේ සල්ලාලකමට යම්කිසි කෙනෙක් ඇබැ වෙලා න්නවා නෝක පවල් ජීවිතය සු විසන් වෙලා අන්න ස්වාමිාහස එක අර්මන් කලින් කියපු කාරණට මදාලෙකාක්හයි. දැම් බලන්න කෙනෙක් විහාජීවිතයට පත්තුවිද්ධී. කොච්චර ජයට සමහරලාට නාය වෙලා වෙඩිින් ගන්නහමයි. එතෝට අරගනිවර වෙලා මහා පුදුමාකාර විදියට ජයට සමරලා හැබැයි සමහට මාසින් දෙකින් අවුරුද්ධෙන් අවුරුදු දෙකතුනින් ඔන්න අරබුදු පටන්ගන්න පටන්ගන්න එ. ඒ අර්බුදියන් තුළ, කනෙකාගේ කනෙකාගේ ජීතය තිබුණ සමඟ සම්පන්න බව සම්පූර්ණය සුනු විසුණු වෙලායන්න සහරයට සමාන්සයේ විවාහ ගිවසගත්ත දවස හෝ එදාට පවද යින්ඳල ප්‍රශ්න ්‍රශ්නහටගන්න ඒක වෙන්න මෙහෙමයි දැන් සම්පූර්ණ ගිහි ජීවිතයක් පවල් ජීතයක් රඳා පැවැතිලා තියෙන්නේ එකිනෙකා අතර පිළිබඳවතියන අන්‍යෝන විශ්වාසය මත විශවාසය කියන එක ගොඩනැගෙන්න්නේ යම් කරුණුකාරණ කීපයක් මත හෙමයි විශ්වාසයේ මත තම ඊට පස සමඟි සම්පන්න පව රදාා පවතියන්නේ අපි සමගිය පැතුවට හරියන්න්නේ අපි විශ්වාසය පළුදුවෙන විදිර වැඩ කරනවනම් එම විශ්වාසයට කැමැතුනාට වැඩක් නැහැ ඒක උපකාරී කරන කරුණුකාරණ නැත්තා ඒක ලස්සන්ට පෙන්වා දෙනවාව බුද්ධ දේශනාවේ තැන් කෙනෙකුට හිතෙන් පුළුවනි ශහසල මොනවාද දන්නමි පවරජීත ගැන කියලා අපි සාන්සෙල පවුල් ජීත ගැෙන කතාබස් කරන්නේ සමයිට පවුල් ජීත ගත කළ නිෙවේ හැබැයි පවුල් ජීත ගැනත් පවුල් ඕන ජීතගෙනත් පවුල් බිදිච්ච ජීත ගෙනත් පවුල් කඩාගෙන නසාගෙන දුගි ඉපදිච්ච ගෙනත්. යහපත් ඉදිර පවල් ජීතය ගත කළ සුගත ීපදිච්ච ජීත ගෙනත් මේ හැම දෙයක් ගෙනම අපට මහා කරුණාවෙන් දේශනා කළ ශස්ත්‍රෘලෙක්පටඉන්නවා. එමයි. ඒ සාසන්හසගේ වචනී අපි මූල් කරගන්නේ. එතුර භාගිතුන්හසගේ දෙශනාය තියෙනවා යම් පවුලක යම් කුලේක ගැන යම් නිවසක නැත්ත යම් ස්ථානයක සමගි සම්පන්න බව රැඳී සිට තිබෙනවා නම් ගොඩනැගෙනවන එකට හේතුවන කරුණු කාරණකිප. පළවෙනික තමයි මෛට්‍රී සාගත කායකර්ම මෛට්‍රී සාගත වචේකරම මෛට්‍රී සාගත මනෝකර්ම ඒළඟට පුංචි දේපවා බෙදාහදාගෙන අනුබව කිරීම ඊළඟකාරණය තමයි සීලය එමයියි. කායවිනි කාරණය තමයි දිට්ටි සාමන්ඥගත භාවය දුරෘෂ්ටියය හෙමනැත්තං අදහස් වවලින් සමානරීම එතකට මෙතනේද අපි මේ මොහොතය කතා කළ ුතු ප්‍රධාන දේ තමයි සීලය කියන එක එක එකනෙක්කාගේ කායික වාචිසික සංවරය කායික වාචිසික යහපත් සිදුකරන දේවල් පවුලක සමගට මහාරෝකලා එතුට සමගිය නසන කාරණයයක්ත්තමයි දුස්සීල බව එම් දුස්සීල බවට අයිතිකක්තමයි වැරදි කාමස්සවනි හැසිරම්.. වැරිදි කාසි හෙසිරීමම්. එ ම සමහරලාට මෙහෙම පවුලුත් අපිට මුුණගේන සමහට වාමියගින් බිරිඳකින් ඔන්න එබඳ යහජීතය ගතකර දිද අමියෝම් වැරදි වෙනවා. එ ඊට පස් ඒවට සමහට සමාවදීලා සමගම්පන්න පෞ ජීත ගොඩනාා ගන්න මහන්සිැන පිරිසකු තින්නවා. හැබැයි මේක ඇබැහිවීමක් කරාගිල්ල තිබුණුත්නං. ඉතින් ඒ පවුලට ගොඩ හැම ගොඩ යන්න අමාරීේ . එනි අපි මේක වලක්වා ගැන එබබෙේ වෙලා ඉන්න කට්ටිය ඒකින් මිදන්නට පුළුව. එ හැම ඇබ්බෙවීමක් ගෙන අපි කතාකර මේ ඒවා හැම එකම මිදන්න පුුවන් තත්වයක් තියෙනවා එයි. එදොට තමන් කල්පනා කරන්නේ තමන් විවාා වෙලා ඉන්න ස්වාමියා බිරිඳගේ යහපත ගැෙන කල්පනා කරන්නු. තමන්ගේ දරුවන්ගේ යහපත ගෙන කල්පනා කරන්න. කල්පනා කරලා ඒ අත්මි දෙන්න කටහිතු කරන්න ඕන. ඉති එනිසා සමගේ රදාා පැවතිලතිීෙන වි්වාසේ මතනම් විශ්වායේ රදාාපති තියනෙත් සමගේ රඳා පවතිල තියනෙත් සීලේ මතනං සීලයට හානි වෙච්චගමං දෙපලු වෙලා යන්නේ ඔන්න අපි සුදවෙලා යන්නේ අර තමන්ගේ සමගි සම්පන්න බව විශ්වාසය. ඉති මේක දැන් ලංකාවිත රක්ණෙමි මේකමුල් ලෝකේම ට දකිින් ලැබෙන දඒ නිසා තමයි ඔය විවිධ සංකල්පයන් විවිධ අදහස් ඇවිල්ලතයන්න අපි මේ විවහන් නොවී ඔහේ කට ජීවත්තුමු තොර එක එක්කනට පවනගම අපට යන්න ොළුව. අර සාමාන්‍ය අකුසලේ තියෙන ස්වභාවේ සාමාන්‍යකරණයට ලෝක පත්තේගෙන එනවා. ඒමයි. එතකොට ඒහෙකින් නෙම අප අකුසලි විසඳ ගන්න ඕන අකුසලයේ එපදුනාට පස්සේ එක තියෙන ආදීනවලට ප්‍රතිකර්මයෝද ලනිමේ. දැ උසාවිවලට ගිහිල්ලා. මේක දෙක්කා සදවීම් නඩු දාලා හැම දරුවොත් දෙපැත්තකට වෙදිලා බෝග සම්පතුතු විනාස වෙලා පවුල් කරදරකම්කටලොට පත්වන්න මේ අනතුරට පත්වරට පස්සන් හෙමයි. අපිකල්පනා කරන්නුන ඒ අනතුරට පත් නොවීන්න කෝමද කටයුතු කරන්නේ. ඒක එහෙනම් විහා වෙද්දිම බලන්නූනේ මේ විහජීතයක් ගත කරන්න සුදු සුවිදිරයට මම තොරාගන්න සහකාරය සහකාරිය. ජීතයේ වටිනාම කියන ආභරණයින් යුක්තයිද. මොකක්ද ආබරණය පවටතියෙන ලැජ්ජාවසාහ බියවිය. අපි මේ කෙනෙකුගේ කර්මකර්ම්ඵල පිළිබඳු විශ්වාසත් එක්ක තමයි හිරිය ොතක් කියන දෙකෙන්නේ. කර්මකර්මකර්ම්පල විශවාසය නැත්තන් කෙනෙකු. පිනේ ප පවති පිනේ තියන ආනිසන්සේ පවේතියන ආදීනව විශවාසකරන්න නැතිකෙන. ලැජ්ාබිහට ගනිනයෙන්. පවට් ලැජ්ජාබිය නැතිකෙනට අපි මේ කියන කිසිමකාරණයක් ජීතයට ගැලපාගන්න අමාරුයි. එමි පවට පිනට තියෙනකත් එක්ක තමයි මේක තීරණය වෙන්. අපේ ජීවිතවල ප්‍රශ්න වෙලා තියන්නේ. අපි බලනව කොහෙද මෙයා පවල්ස් නම මොකක්ද සර්නේික මොකක්ද කොච්චර ධනය තියෙන කෙනෙක්ද. රූපය කොහොමද කොහෙද වැඩ කරන්නේ කොච්චර පඩියත් තියෙනවාද ඔක්කොම බලනවා. බැලුවට, ලන්න ඕනේ කරණීම බලන්නනේ. ඒතමයි කර්මකරම් පල විශවාස කරනවාද කියන එක එමයි එනිසා මේ ඇබබැහිවීමට ගොඩාක් යොමුවෙන්නේ ඇත්තටම ගත්තත් කර්මකරම් පල විශ්වාසී නැති පිරිස් දම්මට අපිට මේඊය පෙරේදා යම්කිසි ලංකාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය දෙන පලෙක්චකිනේ එමයි එතකොට මෙයා දරුවන්ගේ ප්‍රශ්න වැඩි වෙලාද නති පසු කාල නදැ දර පාඩං වැඩ කරන්නේන්නේ විශ්ව ඉද්‍යාලව එයි පාඩන් වැඩහරියට කරන්නේ අත පසු කරගන්නවා දෙන මේ අසයිමෙන්ඩ් සම්පූර්ණ කරන්න නෑ ඒවා තොට එයාලටඒ එච්චර ගානකුත්නෑලු ඔයාගේ මේක බලපානුව නිසාටිකිවුවම එහෙම ගණන් ගන්න ඉත්නෑලු ටස පොඩ්ඩක් දනුවන් දෙන එක වෙනුවට මෙයා හිතල තියනො මම කොහොමද මේ මේක පොඩ්ඩක් දරුත්ය කතා කළ බලනුන් විතුර දරූත්තයක කතා කරල බලද්දී ගොඩාක් දරුූ කියල තියෙන කාරණයක් තමයි නි වාංස එක ඒවට ඇබ්බෙහ වෙලා ඉන්නේ. සමහර දරු සම්පූර්ණය මද්‍රවවලට ඇැබහැ වෙලා එමයි සමහර දරුවෝ මේ වගේ එකක සල්ලාලක වැඩවලට ඒවට මෙ වෙලා ඒවටම කාලය ගත කරන ඒවටම ජීතය නාසකරග එමයි. යනිසා මේක මේ බුද්ධිමත් බුද්ධිමත් නැති ප්‍රජාවන් දෙක කියලා වෙනසක් නෑ හමයි. මේ හැමෝ මත්තර මේ තිය නකට මේ උගත්කම බුද්ධිමත්කම මත නෙමි මේක රඳා පවතියන්නේ. එයි මේක රදාා පවතියන්නේ නුවනින් විිමසීමත් සිහියත් කර්මකරර්ඵල පිළිබඳ තියෙන විශවාසයත් එක්ක. එමයි. තිය ඇතිය නිසා පවුල් සමාජයක් තුළ පවුලට උපකාරරි කරන කරුණුකාරණ අපිට තියෙන්නො. දැන්ඒක දේශනාව තියෙනවා සමහර පවුල් තියෙනවකි ෙනව පවුල් කොට්ටාස හතරක් එමයි මකක් ද පවල් කොට්ටා සහතර. සමහර පිරිස්සිනන යහාවෙලා ජීවිතය ගත කරන ඒ හරියට නිකම් මලකඳක් මලකුුණක් එක් එකතුුණාවගේ තමයි කියන. සමහර ජීවිත තියෙනවගේ කියනවා හරියට දෙව්දුවක් මළකඳක් එක්ක ජීවත්වෙනවාගේ කියනවා. සමහර ජීවිත තියෙන කියනවා දෙවියෙක් මලකුණක් එක්ක ජීවත්වෙනවාගේ කියන. සමහර පවල්තිනා කියනෝ දෙවි කෙනෙක් දෙව්දුවක් එක් ජීවත්තනෙන කිය. බුදදුරයන්න සිල්ලන්ට ස්තර කරන ඒ එක කොහොම දෙවෙන්නේ මළඳක් මළකදක් එක ජීවත්වෙන වගේ තමයිකිනො ස්වාමියත් ඔන්න අකුසල් කරන බිරිඳත් අකුසල් කරනවා ස්වාමියත් සිල් කඩාගනවා බිරිඳත් සිිල්කඩා ගනවා දෙන්නම අකුසල් කර කර වාසය කරනවා හමයි. එතුකට මේ දෙන්නම අධර්මය ජීවත්වයන්නේ. ඒක ඒකට කියන්න වචනයක් නෑ එක මළකදක් මලකදක් වගේ තමයි වෙන වචනයක් ඇත්තරම භාගිතුන් වහන්සේ පවා පාවිච්චි කල තිනෙ. ඒ ජීත කිසිම අර්ථයක් වටිනාකමක් අරමුණක් අධිෂ්ඨානියන් සුන්දරත්වයක් ඒ කිසිවගේ ජීතය ොහැගැන්න ලෙබෙන්නේ මළකදක් මළ මිනිිය ණනක් එක්ව ජීවත්තයෙන වගේ තමයි කිසිම සතුටක් නෑ ම. ගෙවල් දරුවල් ලොකෝට තියෙන පුළුවන් ජනහන ලොකට තියෙන පුළුවන් ඇැබැ ස්වාමිය දුස්සේලයි බිරිඳත් දුස්සේර. ඒලන සමහර පවල්තියෙනවා න්න බිරිිද හෙමනැත්තං ස්වාමි දියණය හරි සිල්වත් ස්වාමයා ඔන්න දුසිල්වත්. එතකොට ඔන්න වෙන්නිමකක්ද දෙවුදුවක් මලකනක් වගේ විෙනවා දැන්ත්ොට දුවන්න පුළුවන්ද වැඩිකල්. ආගී නොගැලපීම එතට දෙව්දුවක් අවදාක්කත් මේ මලකඳාකික්ක ජීවත් වෙනවා කියන කාරණය ඒක අමහරු එක දුස්කර කාරණයයි ඔන්න එකත් එක තම අර වෙන්බීම්. අසමගිකම් ගමන් දෙකගන ජීත දෙකක් ප්‍රතිපදා දෙකක් අපි යන්නන එක ප්‍රතිපදාවත්යන්නේ එතකොට ඒ ප්‍රතිපදාවීම් වින්වෙලා දෙන්න දෙවිදිර ජීවත් වනුත් අමාර ඊළඟ අනිත් පැත්තර තියෙනවා ස්වාමය හරි සිල්වත් බිරිද පුද්දුම අකුසල් කර ම වාමියර ඉන්නවා හරියටට එ හදවතින් හඩාවෙලපිමින් ජීතය ගත කරන්න ස්වාමියුරු ඉන්නවා කියාගන්න විදිහක්නේ ඇය අනිත්තයි තමග තේරු ගන්නේ ඇදැම මේ බිරිඳ මෙහෙමමෙමල කියන්න කොහොද එම එක තමන්ට ලජජාවට තමට ලැජ්ජාවක් නිසා සමහල්ලට දරාගෙන කාස්මාහට වසගෙන ඉන්න පවුල් තියෙනවා හැබැ ඒ පවුල් හරියට දෙවි කෙනෙක් මල කුණක්ක ජීවත්වෙනවාගේ තමන් එම ඊලාන්න තියෙනවා ස්වාමියත් සිිල්වත් බිරිඳත් සිිල්වත් එඒ යටටින දෙවිපුතෙක් දෙවි කෙනෙක් දෙව්දුවක්කක වාසය කරනවා එනිසා තමන් තීරණය කරන්නනේ තමන්ගේ පවුල ආරම්භ කරන්න කොහොමද තකොට ද සමහර පිරිසිවා දැන දැන දැනදැන තමයි එබඳු දේවල්ලට සම්බන්ධකම් ඇැති කරගන්නේ එහමයි සමහර කොච්චර මේ හිත් අසාගන්නවාද කිවෝත්හෙම විවා විද්ධිම දන්නවා මේ දේවල් තියෙනවා ඒ හදාගන්න පුොුවන්ගේ කියල හිතල මෙව කරගන්න හමයි. එහෙම නවේ ද සහට කෙනෙකගේ අඩුපාඩුතියන පුළුවන් එමයි ඒ අඩු පාඩු නිවනම අපි මේ බල නෝනේ ඒය අඩපාරුවට හේතුවක්වය ඒ තමයි ප්‍රාන වශයම කර්ම කරම් පල වි්වාසේ. ඒමයි. එනිසා මේක ශ්‍රවණය කරන අම්මල තාත්තල දුව පුතාල යම් කෙනෙක් ඉන්නවාද යම්තනැග නම්මයක මේ කර්ම ශ්‍රවණය කරන. තමන්ගි ජීවිතේ කර්මකරම් පල විශවාසයේ තියන කෙනෙක් සහකාරේක් සහකාරුවෙක් කින්නවාන. ඕ අඩුව කදාගන්න පුළුව එමයි. හැබැයි කර්මකරම් පල විස්වාසය නැත්තා. ඒකනය දෘෂ්ටයනය තවට දෘෂ්ටිතම වරදගෙන තියෙන. තකොට තමයි මේ තියෙන ඔක්කො මාරකක් ඇතිවවෙන්නේ. එමයි. එනිසා පවුලේ තියෙන සමඟ සම්පන්න බවට එක අදහසක ජීවත්යේ මේක මැික දිට්ටි මාංජිකපතා දෘෂ්ටීන් සමානුව ව අදහසලින් සමානය. එතට තමන්ට තයෙනවන්න යම් කිසි කෙනක ජීතය ස්වාමියයට තියෙනන ම ගුණේෙන් පෝෂණය වෙන්. බිරිඳදරත්ති න ම ගුණේම් පෝෂණය වෙන්න්නු. බිරිඳදරත්ති නො මම ස්පින් රැස් කරගන්න. පුරුෂයටත්තින මොම පින්ඩස් කරගන්න ඒ ජීවිතවල පුදුමාකාර සැනසීම කොවු අද්දකිනවා. එමයි. එනිසා සැනසීමට කැමතිනම් ජීතයේ දියුණුවට කැමතිනම් මේ සල්ලාලකම් අතෑරලා මේ අනිසි සම්බන්ධකං අතෑරල කර්මකර්පලු විශ්වාසය තුළ පිහිටා පවට ලැජ්ජාවබිය ඇති කරගෙන ඒක පදනම කරගන ජීවිතය උපද්දවාගන්නයි. ඕනම සමඟ සම්පන්න බව කැමැති පවුලක් කැමැති යුත්තේ. එමයි පෙන් අත්තුසාම වහන්සාපි සමග සම්පන්න පවලක්ොට නාගගන්නට නිරන්තර උත් සහකළ යුතුයි එමනොවනොත් තමන්ගේ පවුල් ජීවිතය විනාශ වෙන වගේ සමාරවිට දරුමල්ලු ඉන්න පවුලක් නම් මේ තරුවන්ගේ ජීවිත අනාගතය විනාශ වෙලා සු විසි වෙලයින්නට ඉරිකඩතේරවා. එනිසාපි සබුද්ධිකව මේ විිමාජීවිතේ පවුල් ජීපවිතය කෙනයන්නට අව්‍යයි කියන කාරනාවත් ඉතාම මෙත් සෙති නොබට සේපත් කරනවා ඉතින් තවත් අපි මේ කාරණා විදිරියට අරගෙන ගියුත්සාමිත් වහන්ස සල්ලාලකමට එබැහි විච්ච කෙනෙකින් සමාජය ගැරුමට පිළිකුලට ලක්වෙන්න තිය අවස්ථා වැඩි අපිට ඒ පිළිපදවත් පැදිි කර ලතින්න පුොළන්නන් ගොඩක්ටන අප පි නත්සවමට වන්ස ඒක දෙ අකුසලයත් එක්ක වරදත් එක්ක අප කීතිරාවේ කියනෙ එක පැනනගෙනවා මයි එහෙමයි දුස්සීල බවේ තියන කාරණයක් තමයි තමන්ක කොච්චර මහන්සිගත්තත් ඒ අප කීර්තරාවෙන් තමන්ට බිඳන්න බෑ එමයි.ඒ අප කීර්තිරාව පැතිරලා යනවා. එතුවට සමහරකෙන හිතැන්න පුළුව මං කොච්චර අපකීර්තයක් ලබොත් මං මගේ ජීතය අත කරනවා එකමක් නෑ ඒක තොරයාට එහෙම හිතන්න පුළුව දුස්සීලෝ මම ජීතය කතරන අපිීර්ත ලැබිෙන ලබෙන එක. ඒක තමයි එහෙනගේයා පිළිගත යුතුද. මොකද හේතුව අප කීතිරාවය බෝග සම්පත්වල හානිය ඊට පස්සේ හිතේ තියෙන සැනැසීම නැතිවෙලායාම මේ ඔක්කොම දුස්සීල බවත් එක්ක රධාපවතින කරුණු. හැබැයි අපි යම්කිසිද්දියකට එබඳු ඇබ්බෙ වෙලා ඉන්න පිරිස් ඉන්නවනම් අපි මහන්සියක් ගතයුතුයි ඔවුන්ට ඔවුන් කැමතිනම් එකින් මෙදෙන් ක අත දෙන්න එමයි. ඒක තමයි තින් දැයි. ඇබැහිවීමට මේ අසල්ලාලකම්වලට යුම්වෙලා ඉන්න කෙනෙක් ගොඩගන්න අත දෙන්න හිතන්නවත් එපා ඔවුන් එකට සූදානව නැත්තා. ඒකනි ඔුන් එකට කැමැති වන්න නිස්සල්ලම ඒකැනි සල්ලාලකමට පත්වෙලා ඉන්නවා ඒ පත්වෙලා ඉන්නකින් ගොඩයන්න්නට උම නවක් ඇතිවන්න කැත්තක් කැමත්තක් ඇතිව රූමනා කඇති ආන් එබඳු අයව ලා පෙල්ලා පීඩාට පත් කරකර එයට තවතවත් ගහන්න හෝදනෑ ඒයටකින් අත්මිදීම් පිණිස මාර්ගය සකස් කරල දෙන්න ඕනි මොකද ඒක පවා මේව පවා හදාගන්න පුළුවන් වැරදි එමයි මේක හදාගන්න බැරිීමක් නැද අර්ම ඉස්සෙල්ලා උදාහනයක් කිව අපි අර දියනියවරු සමහට ඔයි පැතිවෙලට හිරවෙන තැන් එ මතකතියාගන්න ඕනේ ඒ වවාගේ අවස්ථාවට දිස්සෙල්ලම තමන්ගේ දැනු දීතු කෙනා තමයි තමන්ගේ දෙමවපියෝ එහමයි. ඊලාන්ට විධ ආහිතන තියෙනවා දැන් ඉසරවගේ නෙමී ඇැ ලංකායිපවා දැන් සයිබ ක්‍රයිම් ඒ කියන අන්තර්ජාලය ඔස්සේ වෙන අපරාධවරට බොහොම ක්ෂනිකව ක්‍රියාත්මක වෙනවා මේ අපේ තරුණ දියනිවරු පුතාලව ආරක්ෂ කර ගැනීම පිණිස එබඳු අංශ තියනවා අප පෞද්ගලික ව ආරක්ෂකන්සල මහතුරෘත්ක කතාබස් කල තියනවා එමයි එොට තාක්ෂණික පැත්තින් ඔවුන් වහවහා ක්‍රියාත්මක වෙනවා ඒ දියනයට හානියක් නොවෙන විදිහයට කටයුතු සමතිකට පත් කරගන්න. ඒ. ඒ නිසාර ඒවා ඒ අනේ මට දැන් කවරුත් පිහිටක් පිරිිසරණන්න නැහැයි කියෙලා හිතන් හොඳනහ දෙමවපියෝ කියන්නේ අපේ ජීතල කොහොමත් අපිට වැරදුනත් කොහොමුණත් අපිට දයානුකම්පාව දක්වන පිරිසක්. එනිසා දෙමව්පියන් විශ්වාස කරන්න ඕනේ. ද දෙමව්පියන්ට දුක් දෙන්න බයට අරවගේ අකුසලයක් කරනවා කියන්නේ. පොච්චර අපරාධයක් දන එම සහට එකතන නවත් ගදන්න ැවියි තවතත් දිගස්සනක විතර වෙන් ලිගස්සෙනක විටරනුවන්නේ ම ඒ විදි රසත් පුරසු පිරිස්සවට යොමු කරන්න මයි එනිසා මේකින් අපි හිතන් වනේ කාරණයක් තමයි කරුණු දෙකක් එකක් තමයි සල්ලාලකමට කෙනෙක් පත්වෙලා ඉන්නවනම් ඒ ඔහු තුබන තියෙන කෙලෙස්වභාව නිසා තමයි ඕවුනවට යොමුවෙන්නේ පුද්ගලයක් විදිරිර අපි අල්ලගන්න එක හරි වැරද්දක්. අභ්‍යන්තරික කෙලෙස්වභාවේ නිසයි ඔවු නවදවට යොමුවෙන්නේ සමහර පිරිස්සින්නවා එයාටකින් යාගේ අභ්‍යන්තරිකවතියන රාගේ නෙමැති අකුසලමූලේ ප්‍රබල නිසා අක්කුසලට ඇදිල යන ගතයාගේ වෙඩී.. එතුර අපි උපකාර එයාාව ඒකට දාලා පහත් කර පාල අයෝ මේක මෙහම මේකක් කොච්චර ගත්තත් මුගගේ වනචරකම් නැතිවන්නහ කියලා එහෙම තලාපෙලා නැනෙම ඕනි යායටට මිදීම පිණිසාවශ්‍ය කරන උපකාරතික සකස් කරලා දෙන එක. දැ සමහර සමහර පුතාල ඉන්න දල ඉන්න දෙපැත්ත දැම එක තිය ස්සරන පුතා ගැන විතර ෙබ දව කරතාගරි. පාරේ ගියොත්තේම කාන්තා දරුවන් අහු අම්බුනොත්තේ මොනොවා හරි අසභ්‍ය වචන පාවිච්චි කරමින්ම ය ජීත ගත කරන්න ඒමයි. එකන් අයට මිදෙන් අමාරියයා ඒකට ඇබ්බැ විලාති. අසභ්‍ය වචචන පා බස්සේක ගියොත් අ සභ්‍ය වචන පවිච්ිරන හමයි. එතකොට ඒ ඒවට ඇබෙහි වෙලා එකගේ ඇබැහිවීමක් කියෙනක යට තේරුම්ගන්න අමාරුකක්තියෙන ඒකන අපමි උපකාර කරන්න හ මේ ඇබබෙහිවි මඳනාගන්න කියලා. මොද සල්ලාලකමට ඇබ්බෙවීම කියන්නේ මේ අනිසි සම්බන්ධකන් ඇතිකර ගනීමම් විතරක් මනවේ. හමයි දැන් තමන්ගේ තියෙනව නම් පාරදුට යත්තිපවා කාන්තා දරුවකුට ඉන්න දෙන්නේ නැත්තා වචන හහි හරි වචනයෙන්. ක්‍රියවින් ඊට පස් විධ නුසුදු දේවල්ල මේ හරියට ඉතින් සිද්ධ දේවල්ලයි ඒ ඒවා ඔක්කොම ඇබ්බැවීමයි සමහර පිරිස්සින්නවා ඒ ඇගේ ජීවිතයේ ඒක නිකං පුද්දුම ආශ්වාදයක් ලබනවා නිහින ආශ්වාදයක් ලබනවා මේ උදේ හවහා මේ තමන්ගේ බස්වල යන කාන්තාවත් එක්ක පිරිමිතෙක් මේ වගේ දේවල්ට යොම වීමේයි එතවට ඒ වගේ අය මේ තන්දැන් මේ අහනශ්‍රපණය කරන කෙනෙක්කින් වනං එයා කල්පනා කර න යකි මිදීම පිණිස මොකක්දවම සම්බන්ධියයුතු ආයතන මොක්ත්ත කල්ලයානමි ත්‍රාස්ශ්‍රයකට යොමුවෙන්න ඕනේ යොමේලා තමන් වැදි අඩුපාඩු හදා ගන්න පුළුවන් එහෙම නැත්තන් අරයි සමාජය අපි බඳු පිරිස්ා කිරවනං හිතන් ඕනේ මේ පුද්ගලයා මෙබඳ දේවලට යොමුවෙන්නේ අ්‍යන්තර කෙලෙස්ු භාගත්තයෙක් ඒනං දැන් හරියට අපේ සමාජ වනය එකක් තමයි ඉතිං ඔය ගහල කරලලා හොඳදටම තඩිබාල පොලිසිට භාර්ධනයක ඒ එබඳු දේවල්තමයි සිද්ධවෙන්නේ හැබැයි එබඳු පුද්ගලොක හිතේ ඒ ලාම කාශාවන ඇතිවෙන්නේ කොහොමද ඒකට හේතුවෙන්න මුණවාද කියන එක පිළිබඳ කවුරුත් කල්පනා කරන්නේ නැහැ හමයි එතකොට අපි නිසාර එබඳු පුද්ගලයන් දෙෙස බැලියයුතු අනුම්පාවයයි අනුකම්පාවෙන්තම බලන්නතින් අනේ මේ පුද්ගලයා මේකින් මිදෙන්න්න නම් මේ යොමු කළ යුතු දිසාව මොකක්ද කියලා එතකොට එනිසාර නමුත් ඉතින් අකුසලේ තියෙන ස්වභාවවඇත්තම ඒකත් එක්ක මේ ආදීනවයක් විදිටම අප කීතිරාව මේඒව පැමිණිෙනවා පිරිසක් ඉදිරට යන්න බෑ බයනතුූ පිරිසක්කිරද ඉබඳ පුද්ගලි බස්සක නගින පව මට ගුටික්ඩු විද දන්නේ කියලා හිත පාර යන්නීමම මට කොයිවිලලා ගුටිණ්ඩ ීද දන්නේ කියෙ හි විශාරද ාවව නැති ලායායන ඒයි ඉති ඒ අසරනය යි අසරණ පුද්ගලේ විදිර තම ඔුන්ග පි දකින්නව. ඒ ඒ අ කෙනට අසරන භවි නිදහස්සීම් පිණිස උපකාරවෙන් හැමතිස්සෙම මේක මේ ගුටි බැට දීලා විසඳන්න පුළුවන්කාරණයක් නිවිනමේ.ඒමයි සමන් වහස. වෙලපු දස්සන හතයි විනාඩිත්තුනයිදැන් අපි අද. ද ඒ දස්සේද මේ සල්ලාලකමට ැහිැීම පිපඳ ොරතුරු සකච්ා කල දැන් ම අවසාන් වශයෙන් පිනත් සමන් වහන්සේගේ දැනකයාගන්න බලාපොරේ සල්ලාාකම නත් දීමටි කුමක්කල යුතුදකින් ඔබහසේකරපු කලින් පහැදිලි රල අපට පහැදිලිබේ ඒ පිළිබඳප කමැත්තක් අපිතුළ ඇතිකරගත යුතුයි කියලා එතින් ඒ සම්බන්ධවම අපිට කෙටි අනුසනව කර පුුණ්‍යාන ෝදනවත් දරල පවසක ම ඒද කල්යාානමත් ්‍රශ්‍රය. පලවිනික තියෙන් කර්මකරම් පලි විශවාසය තියෙන් කර්මකරපල විශවාසයත් නැත්තං ස්සෙල්ලම විමුුවන්න ඕනේ තැන තමයි සත්පුරුස ආශ්‍රය සත්පුරුස ඇසුරකොට යොමුුණොත් එයටට සත්්ධර්ම ශ්‍රවණය යහපත් කරුණු අසනට ලැබෙනවා යහපත් ධර්මි අසන් ලැබිද තමයි කර්මකර්පලි විස්පිළිබඳු විශ්වාසයයක් මේවා හිතේ හට ගැන්නේ එතකට ඒ එක පැත්තක් අනිත් එක තමයි තමන්්ඩ උදව් උපකාරයක් අවශ්‍යයි කියන සිතවිල්ල තියන්න ඕනේයි ස. හැබැයි තිබ්බ පමණින් ඒ සම්පූර්ණවෙනි නෑ මමකිව්වා මේ අදහස ූමනාවක් ඇතුවින්න ඕොන කියලා. කරුණු හතරක් එකතුවෙන්න ොන ඒ එකට මේ සල්ලාල බවින් යම්කිසි කෙනෙක්ට මිදන්න නම් මෙන්න මේ කරුණු හර ඇති කරගන්න මකද සල්ලාලකමින් මිදීම් පිණිස කැමැත්ත ූමනාව. ඒමයි. සල්ලාලකමින් මිදීම් පිණිස වීර්ය. ම වීර කරන්න මැත්පුරස ළඟට නකගන්නප තම සත්පුරු හයන්න කැමැද තරක්ල ම බ එතකොඩ වීරය තියෙන්න්නන ඊළඟට මම කෝමරිමකින් මිදී සිටවා කියන අධිෂ්ටානය ඊළඟට ඒ සඳහා ක්‍රියාත්මක වීතු ආකාරය පිළිබඳ තියෙන වීමසීමක් ඕවුය කරුණු හතර තමයි තියෙන්න්න ඕ ඒ කරුණු හතර තිබුණොත්තේම මේ හැමදයකීම ගොඩයන්න පුළුවන් හැම දෑම මිදිලඉන්න හොඳදනෑ තමන්ගේ හිතේලා සමහරය ලැඩ් ජයියේක දැන් කාන්තා දරයකට පුළුවන් සමයට වාමින්හසටමක් කිදිරිය වෙල යුරත්තුවේ නක් කැම තිනහෙනි ම එකතු රක් මැත්තත් තියන පුුව එතුර ඒයට තියන අපේ පින්නවත් ො අනගරික මේයියන් වහන්සේට ගිලා ඔන්න කියක් කියන්න පුළුවන්.හන මෑණියන් වහන්ස මගේ හිතේ මෙමඳ ලාමක මේ හිතන්න බැරිතරන් නීශමේ අදාහ සැතිෙන ම ිබදදීවලට එක්බ වෙලා ඉන්නවා කියලා අප පින්වත් මෑණියන් වහන්සේලා හන් වහසේලට හිල ආරමිරගල පොහොම සුහද සාකච්චා කරන්න පුළුව. ති ම වුර රු දවද පුතාලටනම් පුළුව සාවාමින්ාසනමක් තනව මැවිල්ි වෙල්ලා තුොට ඇවිල් වෙලා මුණගහෙලා කතා බස් කරන්න. එතට තමන්ටඒක ප්‍රශ්නයක් නැහන අබුද්ධයක් නයන කොේද එනිසා සත්පුර ශාශ්‍රය තමයි හැඳීටම යොම්වෙනි. සත්පුර ශස්ශ්‍රය තුළ අ අධිෂ්ඨානය මනාව වීර්ය කැමැත්ත විමසීම. ඔය කරුණුතිකත් එක් මේක විසිදාගන්න පුළුව. ඇති එනිසා පී ඇම දෙනාටම පුුණ්්‍යානුමෝදනා කරනවා. ඒ මේ සල්ලාලකමට ඇති ඇබෙහිවීම්මලින්, ඒ වනචරකම්වලට වැරදි කාවසේවනයට ඇති ඇබ්බෙහිවීම්මලිං වැලකිලා ජීවිතයේ සුවසේ ගොඩනගාගන්නට සුන්දර යහපත් සමඟි සම්පන්න ජීවිතයකට, මඟ උපදවාගන්නට සියලු දෙනට ශක්තියේ දහිරිය වාසනාව සැලැසේවා කියෙල්. ඉත අප ැස්කලලාව සියල පුුණෙ ධර්මයන් පින් කැම්දි සලදවී ව අන මෝදංග ෙත්වා ගොරු දේවඋත්තම පින්නත් ලක සසාමින්න් වහන්සේඇතුළ පින්න්නන්ත මහා සංඟරුවන මේ සියල පින් අනු මෝදංග වෙෙත්වා ලක්වරුගුවන් විදිරේශ්‍රවණනය කරන සැදැහැති සෑම් සියලු දෙනාටම සියලු පින්න්නක සිය අනු මෝදංග වෙෙත්වා. නිදුකක්නිරෝගී ස පක් භාවේ ීර්ගාව සම්පස්සලසේවා. සිරු දෙනාටු තුම් ධර්මාාවබෝධ කරනට මේ සියලු පින් හේතුපකාරවීවා සාසා. එමයි පිනත්ස්සාමෙන් වහන් සසාද දවස්සේදී තපකෙරෙ ඉදාමත්මානු කම්පාවෙන් ලක් වරුගන්න දලි මැදිරයට වැලම කරල අදදවසේ. අියෝග සදහම් කතිකාවතට වැඩම් කරමේ කරනු කරවන් පැදිි කලා පින්නත්ස්වාමන් වන්සිේ වහන්සේටත් ්‍යාන ෝධනා කරන අප පින්නත් ස්වාමෙන් වහන්සේ නිදුක්වෙෙත්වා නේරෝගි වෙෙත්වා සෝපත්වේත්වා මේ ගෞතම බුදුසසුන තුළ උතුම් චතුරාරි සත්‍ය ධර්මය බෝධ කරගන්නට. අප පින්නත් ස්වාමෙන් වහන්සේටත් වාසනාව බහ්‍යෝදාාවේවා සාධූ සාද සාදූ. එසන අප අදට අභියෝගයේ සදහම් කතිකාව නිමාවට පත් කරන්නේ හෙටත් තු දැස්සන හයැයි පහළවට ඔබේ නිමහනට ගොඩබීම බලාපොරොත්තුවින් හෙට අපි අභියෝග සදහම් කතිකාවෙන් කතා කරන්නට බලාපොත්තු වෙනවා අපේක්ෂා බංගත්වය පිළිබඳව. එමනම් ප්‍රාර්ථනා කර ඔබට සෝදායක වාසනාවන්ත දවසක්. ඒ බාකිමත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නම උබුද්ධහය. अभी हो गया